ආයුබෝවන් දේපතේ අද අපි මේ සූදානම් වන්නේ 10 ශ්‍රේණියට නියමිත සතර අභිනය යන පාඩම පිළිබඳව සාකච්ඡා කර තොරතුරු දැනගන්නටයි. සතර අභිනය සතර අභිනය යන්නට පෙර දේපතේ අභිනය යනු කුමක්දයි අපි සොයා බලමු. අභිනය කියලා කියන්නේ පුතේ සංස්කෘත භාෂාවේ එන වචනයක්. සංස්කෘත භාෂාවෙන් බිඳි සිංහලයට ආපු වචනයක් තමයි අපි භාවිත කරනු ලබන්නේ. සිංහලයේදී ඉදිරියට ගෙන ඒම යනුවෙන් තමයි අපිට මෙය පැහැදිලි කරන්නට පුළුවන් වන්නේ. භරත මුනි නාට්‍ය ශාස්ත්‍රයේ පවසන ආකාරයට අභිනය යනුවෙන් අදහස් කරනුයේ ඉදිරියට ගෙන ඒම. මෙසේ ඉදිරියට ගෙන ඒම යනුවෙන් තවත් පැහැදිලි කළ හැකි දේ පුතේ මිනිස් සිතෙහි භාවයන් ප්‍රේක්ෂකයා වෙත නළුවා තුලින් ගෙන යන අවස්ථාව ලෙස. මෙසේ මිනිස් සිතෙහි භාවයන් නළුවා තුල භාවිත වන හැකියාවන් තුලින් ප්‍රේක්ෂකයා වෙත ගෙන යනු ලබන්නේ අභිනය භාවිතින්. අභිනයෙහි ප්‍රභේද සතරක් ඇති බැවින් තමයි දීපතේ සතර අභිනය යනුවෙන් නම් කර ඇත්තේ. නාට්‍ය ශාස්ත්‍රයේදී අභිනය හෙවත් කිසියම් දෙයක් කතා පුවත ඉදිරියට ගෙන යාම සිදුවන්නේ එකී ඉදිරියට ගෙන යාමේ ක්‍රම හතරක් මගින්. ඒවා තමයි සතර අභිනය යනුවෙන් හඳුන්වනු ලබන්නේ. මෙහි මූලික සංකල්පය ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන ලද පැහැදිලි කරන ලද පඬිවරයෙක් තමයි භරත මුනි කියලා කියන්නේ. එතුමාගේ නාට්‍ය ශාස්ත්‍රයේ සතර අභිනය පිළිබඳව සියලුම සිද්ධාන්තයන් ඉතා මැනවින් පැහැදිලි කොට තිබෙනවා. එසේම ද්වීපයේ නන්දිකේශ්වර යන පඬිවරයාගේ අභිනය දර්පණේ යන කෘතියෙහිද සතර අභිනයට ඉතා වැදගත්කමක් දී තිබෙනවා. වඩාත් තව දුරටත් පැහැදිලි කර ඇති අභිනයන් කොතරම් වැදගත්ද යන්න පැහැදිලි වන්නට කාරණයක් තමයි නන්දිකේශ්වරයන්ගේ අභිනය දර්පණේ යන කෘතියෙහි මුලින් සඳහන් වන ශිව දේව නමස්කාරය. එහි සඳහන් වන්නේ සතර අභිනය පිළිබඳව. ආංගිකම් භුවනම් යස්ය වාචිකම් සර්ව වාග්මයම් ආහාරයම් චන්ත තරාදි තන්නුම සාත්විකම් ශිවම්. ශිව දේව නමස්කාරය තුළද පවතින්නේ සතර අභිනය තුළින් ගෞරව කිරීම. මෙම ශිව දේව නමස්කාරය ඔබ වචනාර්ථයෙන් මතකයෙන් උච්චාරණය කිරීමට පුරුපුරුදු වන්න. මෙයින් අපට පැහැදිලි වන්නේ භාරතීය පඬිවරයන් විසින් සතර අභිනය කෙතරම් වැදගත් දෙයක් යන්න පැහැදිලි කර ඇති ආකාරයයි. හොඳයි දේපතේ, මූලික වශයෙන් සතර අභිනය අපි චතුර්විධ අභිනය යනුවෙන්ද හඳුන්වනු ලබනවා. ඒ අභින සතරක් ඇති බැවින් ආංගික අභිනය, වාචික අභිනය, සාත්තික අභිනය සහ ආහාර අභිනය එකී අභින හතර. මේවායේ පිළිවෙලක් නැති නමුත් ඔබට මතකයේ තබාගත හැකි පරිදි මෙම අභින හතර සිහියට ගන්නට උත්සාහ කරන්න. ආංගික, වාචික, සාත්තික සහ ආහාර යන අභින සතර. හොඳයි දේපතේ, අපි අභින සතර පිළිබඳව එකින් එක හඳුනා ගන්නට උත්සාහ කරමු. මෙම පාඩමේ අරමුණ තමයි දේපතේ අභින සතර වෙන් වශයෙන් පැහැදිලි කිරීම සහ දේශීය ශාන්ති කර්ම අතර අභින ඉදිරිපත් කරන අවස්ථා, අභින යොදා ඇති අවස්ථා විශේෂයෙන් හඳුනා ගැනීම. ආංගික අභිනය නර්තනයක්, නාට්‍යයක්, කතාවක් හෝ සිද්ධියක් නළුවාගේ මාර්ගයෙන් ඉදිරියට ගෙනෙන විට ප්‍රේක්ෂකයාට පෙන්නුම් කරන විට එහිදී යොදා ගන්නා ප්‍රධාන උපකරණය, ප්‍රධාන මෙවලම තමයි ආංගික අභිනය. අංගපසඟ,
හස්ත මුද්‍රා සහ නළුවාගේ සංචලන යොදාගෙන තමයි ආංගික අභිනය නිර්මාණය වී තිබෙන්නේ. සංචලන කියන්නේ දුවේ පුතේ අර්ථය නොමැති වූවත් කිසියම් රසවත් බවක් ගෙන දෙන චලනවලට තමයි සංචලන යන්නේ හඳුන්වන්නේ. ආංගික අභිනයෙහිවත් අංග චලන යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නට පුළුවන් මෙම අභිනය වචනයෙන් කිව නොහැකි බොහෝ දෑ ප්‍රකාශ කරන්නට යොදා ගන්නට අපිට පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතයේදී ආංගික අභිනය යොදා ගන්න අවස්ථා බහුල බව ඔබට මතකීට නැගිනවා ඇති. ඒ අනුව නාට්‍යයක් හෝ කතාවක් ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමේදී ඉදිරිපත් කිරීමේදී අංග චලන මගින් හස්ත මුද්‍රා මගින් සහ නළුවාගේ සංචලන මගින් ඉදිරිපත් කරන්නේ ආංගික අභිනය. ආංගික අභිනය සඳහා අංග ප්‍රත්‍යංග උපාංග යනුවෙන් ශාරීරික කොටස් තුනක් වශයෙන් වෙන් කර හඳුනා ගැනීම වඩාත් පහසු වෙනවා. ඔබට මතක ඇති හය ශ්‍රේණියේදී ඔබ මෙම වර්ගීකරණය අධ්‍යයනය කරනු ලැබුවා. අංග ලෙස අපි හඳුන්වන්නේ දුවේ පුතේ ශරීරයේ ප්‍රධාන ශරීර අංග. ශරීරයේ දරාගෙන සිටින ප්‍රධාන අංග හිස, කඳ, දෑත් සහ දෙපා. ප්‍රත්‍යංග යනුවෙන් හඳුන්වන්නේ දරුවනේ අංග වලට අයත් අණු කොටස්, උප කොටස්, බෙල්ල, උරබාහු, වැලමිටි, මැණික් කටුව, ඇඟිලි, දණහිස් ආදී වශයෙන් අංග වලට සම්බන්ධ වී ඇති කුඩා කොටස් ප්‍රත්‍යංග යනුවෙන් හඳුන්වනු ලබනවා. උපාංග යනුවෙන් හඳුන්වන්නේ දීපතේ එහි බැම, ඇස, ඇස් බෝලය, තොල්, කම්මුල්, නළල ආදී වූ බොහෝ විට මුහුණ ආශ්‍රිත ඉතා සියුම් චලන දක්වන්නට පුළුවන් අංග ශරීරයේ තයත් උපාංග. මේ අනුව අංග ප්‍රත්‍යංග උපාංග යනුවෙන් ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදා ඒවායින් ආංගික අභිනය වෙනකොට හඳුනා ගන්නට ඔබට පහසුයි. දේශීය නර්තන සම්ප්‍රදායන් ගොඩනැගී ඇත්තේ දුවේ පුතේ ආංගික අභිනයට මුල් තැන දෙමි. ඔබට මතක ඇති ඔබ උඩ රට, පහත රට, සබරගමු නර්තන සම්ප්‍රදායන් හදාරන විට ඒවායෙහි යොදාගන්නේ අංග චලන. බොහෝ විට එහි හැඩය සම්ප්‍රදාය හඳුනා ගන්නට අපිට උපකාර වන්නේ ශරීරයේ අත්, පා, හැඩතල හසුරුවන ආකාරය. ඒ අනුව දේශීය නර්තන සම්ප්‍රදායන් මූලික වශයෙන්ම ගොඩනැගී ඇත්තේ ආංගික අභිනයට මුල් තැනක් ලබා දීමයි. ආංගික අභිනය තවත් ප්‍රයෝජනයක් තමයි දුවේ පුතේ වාචිකමය භාෂාවක් නොමැති අයකුට වුණත් කිසියම් අර්ථයක් ලබා දී සංනිවේදන කාර්ය සඳහා යොදා ගන්නට හැකි වීම. වචනයෙන් කිසියම් දෙයක් ප්‍රකාශ නොකර අංග චලන වලින් ඉදිරිපත් කිරීමෙන් අංග චලන දැක්වීමෙන් පමණක් තවත් කෙනෙකුට යම් අදහසක් ලබා දිය හැකි වීම. ඒ අනුව ආංගික අභිනය මිනිස් ජීවිතයේදීම නර්තනය, නාට්‍ය වැනි අවස්ථාවන්හිදී වඩාත් ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් ලෙස යොදාගනු ලබනවා. එසේම දුවේ පුතේ ආංගික අභිනය යෙදීමේදී ශරීර අංග හසුරුවන ආකාරය අනුව තමයි එහි තීව්‍ර බව, අර්ථවත් බව වැඩි කරනු ලබන්නේ. ශරීරාංගවල සුමට බව, ලාලිත්‍යමින්ම දරදඩු දැඩි චලන ස්වභාවයන් කිසියම් නිර්මාණයකදී ආංගික අභිනය තුළ දකින්නට පුළුවන්. මේ ආකාරයෙන් සුමට ලෙස, දැඩි ලෙස ආදී වශයෙන් ආංගික අභිනය ඉදිරිපත් කිරීමෙන් එහි අර්ථය අදාළ කතාවට සහ තේමාවට අනුව ගලපා ගන්නට පුළුවන්. මේ ආකාරයෙන් දීපිතේ ආංගික අභිනය නර්තනයක, නාට්‍යයක අර්ථය ප්‍රේක්ෂකයාට ගෙනියන්නට වඩාත් උපකාරී වෙනවා. එයින් අනතුරුව දීපිතේ වාචික අභිනය පිළිබඳව සාකච්ඡා කරමු. වාචික අභිනය තමයි දීපිතේ ඉතා සරලව අදහස් කළොත් වචන මගින් ඉදිරිපත් කරන අදහස්. වාචික යනු වචන. ඕනෑම චරිතයක හැඟීම් අවධාරණය සඳහා යොදා ගන්නා පද්‍ය, ගීත, කවි, සංවාද, දෙබස්,
ආදී වශයෙන් වචන මගින් උච්චාරණය කරන ඕනෑම දෙයක් වාචික අභිනය ගණයට තමයි ඇතුළත් වෙනු ලබන්නේ. භාෂාවක් දන්නා ඕනෑම අයෙකුට පහසුවෙන් මෙන්ම ඉතා ඉක්මනින් අදහස් සහ හැඟීම් ප්‍රකාශ කිරීමට තේරුම් ගැනීමටත් හැකි සංනිවේදන මාධ්‍යයක් වශයෙන් වාචික අභිනය ඉතා වැදගත් වෙනවා. ඉතින් කියන්නේ තුන් වෙනි පරට නටන්නේ පරයා එන්නේ වට පිට නිතර බලන්නේ කට දොඩවන්නේ ගිය ගිය තන පෙරලෙන්නේ කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ ඔබට පේනවත් දුවේ පුතේ කිසිඳු රංගනයක් නොමැති වුවත් මෙකී කවියෙන් කිසියම් අදහසක් ප්‍රකාශ වන බව. ඒ තමයි දුවේ පුතේ වාචික අභිනයේ ප්‍රධාන ලක්ෂණය. වචන මගින් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීම. එකී වචන, ගීතය, එසේ නැත්නම් කවිය, එසේ නැත්නම් සංවාද ස්වරූපයෙන් දෙබස් ස්වරූපයෙන් පවතින්නට පුළුවන්. බොහෝ නාට්‍යවල එසේම නර්තනවල විශේෂයෙන් කවි ගායනා වශයෙන් සන්න සැහැලි ශ්ලෝක වශයෙන් පවතින්නේ මේ කී වාචික අභිනය. හුනේ දේ පුතේ ශාන්ති කර්මවලදී දකින්නට ඇති පද්‍ය සංවාද සන්න සැහැලි ආදිය පද පෙරලි දෙපිට කැපෙන වචන ආදී ක්‍රමත් වාචික අභිනය ලෙස අපි හඳුන්වනු ලබනවා. ගීතවත් බව යොදා ගන්නා සංනිවේදනය බොහෝ විට ගීත නාටකවලදී යොදා ගන්නා බව ඔබ නාමයේ ශ්‍රේණියේදී ඉගෙන ගන්නට ඇති. බිය, හිලිකුල, ආදරය, උපහාසය ආදී හැඟීම් දනවන විවහාර වාචික බස. ඒ කියන්නේ දුවේ පුතේ අපි භාවිත කරන වචන එසේ නැත්නම් භාෂාව එය උච්චාරණය කරන ආකාරය අනුව තමයි අදහසක් ලෙස ප්‍රේක්ෂකයාට දන්වන්නට පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ උච්චාරණයේ රළු බව එසේ නැත්නම් මෘදු බව වේගවත් බව මන්දගාමී ස්වරූපය ඒ ආකාරයට තමයි ප්‍රේක්ෂකයා තුළ විවිධ හැඟීම් එසේ නැත්නම් මනෝභාවයන් ඇති කරනු ලබන්නේ. වචන එසේ නැත්නම් දෙබස් උච්චාරණය කරන ශෛලිය ලෙස තමයි මෙය හඳුන්වන්නට පුළුවන්. කිසියම් දෙයක් වේගවත් ප්‍රකාශ කරන විට දැනෙන අදහසක් එය මන්දගාමී ලෙස ප්‍රකාශ කරන විට දැනෙන අදහසක් වෙනස්. එසේම දුවේ පුතේ එකී වචන තුළ ඇති හැඟීම තමයි උච්චාරණය අනුව ප්‍රේක්ෂකයා වෙත ගෙනෙනු ලබන්නේ. එයම දුවේ පුතේ නළුවාට වචන පමණක් පිළිම ප්‍රමාණවත් නැහැ. වචන උච්චාරණය කරන්නට අදාළ තේමාවට අනුව එහි උච්චාරණ ස්වරූපේ වෙනස් කරන්නට නළුවාට හැකියාවක් තිබිය යුතුයි. ඒ අනුව තමයි වාචික අභිනයේ සාර්ථකත්වය ඇතිකම ලබන්නේ. ඔබට පැහැදිලි ඇති දුවේ පුතේ ශාන්ති කර්මවල හාස්‍ය ජනක දෙබස් උච්චාරණය කරන අවස්ථා ඔබ ඒවා අසා දැක ඇති. ඒවායේ වචන එසෝ පමණින්ම අපට සිනාගෙන දෙන්නේ නැහැ. ඒවා උච්චාරණය කරන ස්වරූපය ශාන්ති කර්ම ශිල්පියාගේ උච්චාරණ ස්වරූපය හඬෙහි උස් බව පහත් බව ආදී වශයෙන් තමයි අප තුළ හාස්‍ය හෝ බිය කිසියම් හැඟීමක් ඇතිවන්නේ. එය අනුව දුවේ පුතේ ප්‍රේක්ෂකයාට අර්ථ ප්‍රකාශ කිරීම සඳහා අවස්ථානුකූලව සකසා ගන්නවා. ඒ කියන්නේ ගීත, කවි දෙබස් ආදී වශයෙන් අවස්ථානුකූලව සකසා ගන්නා වාචික සංනිවේදනය තමයි අපි වාචික අභිනය ලෙස භාවිත කරන්නේ. එසේම දුවේ පුතේ බොහෝ විට නාට්‍යවල වාචික අභිනය භාවිත කරනවා. නර්තනවලත් වැඩි වශයෙන් අපිට බහුල ලෙසම වාචික අභිනය සංනිවේදන මාධ්‍යයක් ලෙස යොදා ගන්නා අවස්ථා උදාහරණ දක්වන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ. එයින් අනතුරුව අපි බලමු සාත්තික අභිනය. සාත්තික අභිනය රංගනයකදී මිනිස් හැඟීම් වල ස්වභාවය මිනිසාගේ හැඟීම් වල සිතිවිලි වල ස්වභාවය නිරූපණය කරන්නට තමයි බොහෝ විට සාත්තික අභිනය ප්‍රයෝගී කරගන්නේ. මිනිස් හැඟීම් පෙන්වීමේදී හාස්‍ය ප්‍රහර්ෂය ඒ කියන්නේ සතුට දුක දෝමනස්ස විරහ
සැක සංකා ලැජ්ජා බය ආදී වශයෙන් බොහෝ හැඟීම් දනවන්නට සාත්‍තික අභිනය තමයි යොදාගනු ලබන්නේ. සාත්‍තික අභිනයේදී ප්‍රමුඛ වශයෙන්ම මුහුණෙන් පෙන්වන ඉරියව් තමයි භාවිත වෙන්නේ. ඉතාම පහසුවෙන් මතක තබා ගන්නට හැකියි ඔබට මුහුණේ ඉරියව් මගින් පෙන්වුම් කරන හැඟීම් තමයි සාත්‍තික අභිනයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ. අපි මෙහිදී දුවේ පුතේ නව නළු රසය යනුවෙන් හඳුන්වන අවස්ථාවක් ඔබට පැහැදිලි කරන්නට කැමතියි. නව නළු රසය කියන්නේ දුවේ පුතේ ප්‍රධාන වශයෙන් නළුවා තුළින් ප්‍රේක්ෂකයාට ගෙන යනු ලබන රසයන් නවය. ඒ ඔබට 11 ශ්‍රේණියේදී රස භාව පාඩමේදී ඉගෙන ගන්නට පුළුවන්. නව නළු රසය ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්නට සාත්‍තික අභිනේ තමයි යොදාගනු ලබන්නේ. නව නළු රසය තුළ මිකි හාස්‍ය, දුක, ලැජ්ජා, බය ආදී වශයෙන් රසයන් නවයක්, හැඟීම් නවයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනු ලබනවා. එසේම දුවේ පුතේ ප්‍රධාන වශයෙන් මුහුණෙන් දක්වනු ලබන, මුහුණේ උපාංග මගින් දක්වනු ලබන ඉරියව් යනුවෙන් පැහැදිලි කරනු ලැබුවත් භරත මුනි සහ නන්දිකේශ්වර වැනි රසවාදීන් ප්‍රකාශ කරන්නේ ශරීරයේ වෙවුලීම, කඳුළු සැලීම, ලොමු දැගැන්වීම, දහඩිය දැමීම, සිරුර දරදඬු වීම ආදියද සාත්‍තික අභිනය ගණයට අයත් බවයි. ඒ අනුව දුවේ පුතේ මුහුණේ ඉරියව් එවත් උපාංග මගින් පෙන්නුම් කරන ඉරියව් වලට අමතරව අපි මෙහිදී සඳහන් කළ වෙවුලීම, කඳුළු සැලීම ආදී වශයෙන්ද සාත්‍තික අභිනයේ ලක්ෂණ පෙන්වන්නට පුළුවන්. ඔබ තවදුරටත් මතක තබා ගත යුතුයි බොහෝ විට මිනිස් හැඟීම් පෙන්නුම් කරන්නට තමයි හැඟීම් වල ස්වરૂපය, අවස්ථාව පෙන්නුම් කරමින් ප්‍රේක්ෂකයාට රසයක් දනවන්නට තමයි සාත්‍තික අභිනය නළුවා විසින් යොදාගනු ලබන්නේ. ඔබ මේ දකින්නේ නව නළු රසයට අදාළ මුහුණෙහි ඉරියව් නවය. එහිදී දුක, සතුට, කෝපය, ශෝකය ආදී වශයෙන් රස නවයක් ඔබට හඳුනා ගන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ. වැඩිදුරටත් සාත්‍තික අභිනය සහ නව නළු රසය පිළිබඳව ඔබට 11 ශ්‍රේණියේදීත් අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි බලමු දැන් ආහාර අභිනය. ආහාර අභිනය කියලා කියන්නේ දුවේ පුතේ නළුවාගේ ශරීරයට පිටතින් ගන්නා ප්‍රධානම අභිනය. අපි මුලින් සාකච්ඡා කළ අභින තුනම ක්‍රියාත්මක වන්නේ නළුවාගේ ශරීරය තුළ. වාචික අභිනය නළුවාගේ වචන මගින්, ආංගික අභිනය නළුවාගේ අංග ප්‍රත්‍යාංග මගින්, සාත්‍තික අභිනය නළුවාගේ උපාංග මගින්. එසේ නමුත් දුවේ ආහාර අභිනය නළුවාට ලැබෙන්නේ පිටතින්. අනිකුත් අභින තුන මගින් ඉදිරිපත් කරන නාට්‍යයක, සංගීතාංගයේ, කෙසේ නැත්නම් නර්තනයක ප්‍රාසංගික බව වර්ධනය කිරීමේ උපක්‍රමයක් ලෙස තමයි ආහාර අභිනය යොදාගනු ලබන්නේ. ප්‍රාසංගික බව කියන දේ පුතේ ප්‍රේක්ෂකයාව ඇදබැඳ තබා ගැනීම, ප්‍රේක්ෂකයාගේ සිත් සතන් සතුටු කිරීම, වඩාත් ප්‍රේක්ෂකයාව වශී කර ගැනීම. මෙසේ ප්‍රාසංගික බව රැක ගැනීමට, වැඩි කර ගැනීමට තමයි ආහාර අභිනය යොදාගනු ලබන්නේ. ආහාර අභිනයට අයත් අංග තමයි රංග වස්ත්‍රාභරණ, වේශ නිරූපණ ක්‍රම, වේදිකා උපකරණ, ආලෝකය, සැරසිලි, රංග භාණ්ඩ ආදී අංග මගින් තමයි ආහාර අභිනය උපවත් වෙන්නේ. මේ සිදුවෙන දුවේ පුතේ නළුවා විසින් ඉදිරිපත් කරනු ලබන භාවයන්ගේ අර්ථය, අදහස් වල අර්ථය වඩාත් වැඩිවීම, වඩාත් ඔප්නැන්වීම තමයි ආහාර අභිනයෙන් සිදු කරනු ලබන්නේ. ඒ චරිතයට අදාළ ඇඳුම් පැළඳුම්, ආලෝකය, වර්ණ ගැලපීම්, වේදිකාවේ භාවිත වන උපකරණ, නළුවා විසින් භාවිත කරන රංග උපකරණ ආදිය මගින් එකී අවස්ථාවට උචිත තත්ත්වය ප්‍රේක්ෂකයා වෙත වඩාත්
වැඩි කර ඉදිරිපත් කිරීම තමයි ආහාරය අභිනයෙන් දක්වනු ලබන්නේ. ආහාරය අභිනය විශේෂයෙන් චරිත වෙස් ගැන්වීමේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි මුලින් සඳහන් කළා ආහාරය අභිනය නළුවාට පිටතින් ලබා ගන්නා අභිනයක් බව. එහිදී අංග රචනයේ සහ වෙස් මෝස්තර රචනයේ ලෙස කොටස් දෙකක් වෙන් කරන්නට පුළුවන්. චරිතය බාහිරව අඳුනගන්නේ ඇඳුම් පැළඳුම්, වෙස් මුහුණු, රැවුල්, කොණ්ඩා, හිස් පළඳිනා, රංග උපකරණ ආදී මගින්. ඔබට පැහැදිලි ඇති දුවේ පුතේ ඕනම චරිතය බාහිරව දුටු පමණින් හඳුනා ගන්නට එහි ඇඳුම් පැළඳුම් හෝ වෙස් මුහුණ යොදාගෙන ඇති හිස් පළඳිනා යොදා ගන්නා රංග උපකරණ ආදිය යොදා ගන්න ලබනවා. විශේෂයෙන් වඩිග පටුනෙහි බමුණා දුටු පමණින් ඔබ හඳුනා ගන්නවා. කිසිවෙකුගේ පැහැදිලි කිරීමකින් තොරව එසේ වන්නේ ඔහුගේ අතෙහි ඇති කුඩය සහ ඔහු විසින් පැළඳ ඇති රැවුල, ඔහුගේ විශේෂිත ඔහුටම ආවේණික වූ ඉන්දියානු ආභාෂයේ ඇති ඇඳුම ආදී වශයෙන්. එසේම නොංචි කෝල මිහි නොංචි චරිතය එහි වෙස් මුහුණු දුටු පමණින් ඔබ හඳුනා ගන්නවා. සොකරෙහි හෙංචයිය ඔහුගේ ඇඳුම් පැළඳුම් දුටු පමණින් ඔබ හඳුනා ගන්නවා. මේ අනුව බාහිර චරිතයේ හඳුනා ගන්නා ලක්ෂණ අයත් වන්නේ ආහාරය අභිනයට. රංග උපකරණ, වේදිකා ආලෝකය, සැරසිලි, අංග රචනා, ඇඳුම් පැළඳුම් මගින් සිදුවන ප්‍රයෝජනයක් තමයි දුවේ පුතේ නළුවා විසින් ඉදිරිපත් කරන චරිතය වඩාත් සජීවී ලෙස ඉදිරිපත් කිරීමට හැකි වෙන්නේ. ප්‍රේක්ෂකයාට එය නළුවා ඉදිරිපත් කරන චරිතය නළුවා නොව සැබෑවටම එකී චරිතය බවම සජීවීව පෙන්වීමට හැකිවීම ප්‍රයෝජනවත් අවස්ථාවක්. එසේම පසුතලමගින්ද එකී අවස්ථාව පිළිබඳව වඩාත් සජීවී අත්දැකීමක් ලබා ගන්නට ප්‍රේක්ෂකයාට හැකියාව ලැබෙනවා. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා කරදිය මුද්‍රා නාට්‍ය පිළිබඳව. එහිදී මුද්‍රා නාට්‍යයේ පසුබිමින් දකින්නට ඇති පැල්පත, වැටකේ පැඳුර, ගල් කුල, පොල් ගස් ආදීන් එකී ධීවර පරිසරයට සුදුසු පසුබිමක් නිර්මාණය කර තිබෙනවා. එයින් ප්‍රේක්ෂකයා වඩාත් මෙකී පරිසරයට ලං වෙනවා. ඒ අනුව ප්‍රේක්ෂකයාට පහසු වෙනවා ඒ නාට්‍ය හෝ නැටුම හෝ ඒ අවස්ථාවට කිඳා බසිමින් රස විඳින්නට. එය ආහාර අභිනයේ ප්‍රයෝජනයක්. නළුවාගේ රංගනයේ වඩාත් උද්දීපනය කිරීමත්, රංගනයේ පහසු ඇති කිරීමත්, ප්‍රේක්ෂකයා අතර බැඳීම ඇති කිරීමටත් ආහාර අභිනය තවත් ප්‍රයෝජනවත් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති දුවේ පුතේ. නළුවාගේ රංගනයේ වඩාත් උද්දීපනය වෙනවා කියන දුවේ පුතේ නළුවාටත් පහසුයි එකී චරිතයට ආවේණික ලෙස ඇඳුම් පැළඳුම් ඊට අදාළ රංග භාණ්ඩ භාවිත කිරීමෙන් නළුවාටේ රංගනය කිරීමත් පහසුවක් වෙනවා. එසේම ප්‍රේක්ෂකයා අතර නළුවා පවත්වා ගන්නා සම්බන්ධතාවයටත් මෙකී වෙස් ගැන්වීම් ආහාරය අභිනය ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව දුවේ පුතේ ආහාරය අභිනය චරිතයක් ඉදිරිපත් කිරීමේදී ප්‍රේක්ෂකයා වෙත ලං කර ගැනීමේදී වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරය ඔබට පැහැදිලි ඇති. හොඳයි දුවේ පුතේ, අපි බලමු ශාන්ති කර්මවල මෙකී සතර අභිනය ප්‍රකාශන වන අවස්ථා. සතර අභිනය යොදා ගනු ලබන්නේ අපි මුලිනුත් කිව්වා ප්‍රේක්ෂකයන්ට අදහසක් ලබා දීමටත් රංගන අවස්ථා තීව්‍ර කරන්නටත් තමයි මෙකී අභිනයන් යොදා ගනු ලබන්නේ. සම්ප්‍රදායන් තුනෙහිම උඩරට, පහතරට සහ සබරගම යන සම්ප්‍රදායන් තුනෙහිම මෙන්ම ගැමි නාටකවලත් ප්‍රකාශන විධි ක්‍රම අතර වාචික අභිනය බහුල වීම අපිට දක්වන්නට පුළුවන්. සෑම ශාන්ති කර්මයකම, සෑම ගැමි නාටකයකම වාචික අභිනය විවිධාකාරයෙන් පවතිනු ලබනවා. සන්න, සැහැලි, ශ්ලෝක, කවි, දෙබස්, විවිධාකාරයේ උසුළු විසුළු පද පෙරළි සහිත වාචික අභිනය අනිවාර්යෙන් පවතින බව ඔබට උදාහරණ දක්වන්නට පුළුවන්. එසේම කවි ගායනා මගින් චරිත ලක්ෂණ සහ අවස්ථා ඉදිරිපත් කිරීම සහ ඉදිරියට ගෙන යාම මෙකී ගැමි නාටක සහ ශාන්ති කර්මවල දකින්නට පුළුවන්. මේවා තමයි දුවේ පුතේ සතර අභිනේ යොදා ගන්නා ප්‍රකාශන විධි ක්‍රම. වාචික අභිනේ බහුලව යොදා ගැනීම,
කවි ගායනාව යොදා ගනිමින් චරිත ලක්ෂණ සහ අවස්ථා ඉදිරිපත් කිරීම එසේම වාදකයා සහ ඇදුරා අතර හාස්‍ය පිරි සංවාද සිදුවීම බොහෝ විට දකින්නට පුළුවන් මේදී ද්වේපතේ වාචික අභිනය පමණක් නෙවෙයි වාදකයා සහ ඇදුරා අතර එහා මෙහා ඇවිදිමින් වේදිකාවේ එහා මෙහා ඇවිදිමින් සිදුවන අංග චලන ද සහිතව සිදුවන දෙබස් සහ කවි ගායනා දකින්නට පුළුවන් මේව තමයි ද්වේපතේ ශාන්ති කර්මවල තිබෙන වාචික අභිනය යොදා ගන්නා එසේත් නැත්නම් සතර අභිනය යොදා ගන්නා විවිධ අවස්ථා ප්‍රකාශන විදි ලෙස අභිනය යොදා ගන්නා අවස්ථා ඔබට උදාහරණ කොට සපයන්නට පුළුවන් ද්වේපතේ විවිධ ශාන්ති කර්මවල විවිධ නාට්‍යමය අංග යොදා ගනිමින් විශේෂයෙන් නාට්‍යමය අංග ඔබට විවිධ වාචික අභිනය සඳහා යොදා ගන්නට පුළුවන් ඒ වායිහි කවි ගායනා සහ දෙබස් විවිධාකාරයෙන් උච්චාරණය කරන අවස්ථා හාස්‍ය ජනක බව බිය ජනක බව ඇති කරන ආකාරයෙන් මේවා උච්චාරණය කරන ආකාරය ඔබට පැහැදිලි ඇති මේ ඔබ දකින්නේ එවැනි ඌරායක් ක්‍රමෙහි ඇති කවි ගායනාවක් සහ දෙබසකින් කොටසක් මෙහිදී හාස්‍ය උපදවන ආකාරයට තමයි ප්‍රධාන ඇදුරා විසින් මේවා උච්චාරණය කරන්නේ එසේම බෙර වාදකයා විසින් ඒ සඳහා ප්‍රතිවදන් සපයන්නේ හාස්‍ය ජනක බව ඇතිවන ආකාරයෙන් මෙසේ හාස්‍ය ජනක බව ඇති කරමින් එකී කතා පුවතෙහි මූලික අවස්ථාවට ලං වෙන ආකාරය ප්‍රේක්ෂකයාට පැහැදිලි කරන ආකාරය අපිට දකින්නට පුළුවන් අනේ බොලම්ම යන්ට එලිපත්ෙන් අඩිය තියනකොට මූරෙක් චිරිස් ගාලා පෑගුණා ඒ ඌරෙක් නොවේයි බොල ගෙම්බෙක් আদি වශයෙන් ශාන්ති කර්ම ඇදුරන් විසින් වඩාත් සුදුසු ලෙස ඒවා වඩාත් අදහස් ප්‍රකාශ වන පරිදි උච්චාරණය කිරීමට උච්චාරණය කරනු ඔබට දකින්නට පුළුවන් ඒ අනුව ඔබට උදාහරණ සැපීමේදී මෙවැනි අවස්ථා යොදා ගනිමින් දක්වන්නට පුළුවන් අඹ විදමනේ දකින්නට පුළුවන් කවියක් සහ දෙබසක් තමයි මෙහි තිබෙන්නේ මේ මොකද මේ කුදු ගෙහි ගෙයි වේවුල වේවුලා මේ කොහේ යනවද කතා කරලා බලමු එහිදී ඔබට දකින්නට පුළුවන් පුතේ මිහි තිරේ දකින්නට ඇති පරිදි ඔළුව උස්සා අහක බලා ගනි ආදි වශයෙන් රංග විධාන සටහන් කර තිබෙනවා මෙසේ රංග විධාන සටහන් කර තිබෙන දුවේ පුතේ එහිදී ඇදුරා ලෙස රංගණය කරනු ලබන සමාවෙන්න මහල්ලා ලෙස රංගණය කරනු ලබන ඇදුරා විසින් මෙකී අංග චලන දැක්විය යුතු බව අංග චලන දක්වමින් තමයි රංගණය කරන්නේ ඔළුව උස්සා අහක බලා ගනි යනුවෙන් මෙහිදී සටහන් කර තිබෙන්නේ පුතේ එකී ඇදුරා ඒ රංගන අවස්ථාව අභිනේන් දක්වන්නට අවශ්‍ය බව දක්වන බව ඒ අනුව ඔබට පැහැදිලි ඇති ශාන්ති කර්මවල වාචික අභිනය ආංගික අභිනය පැහැදිලිවම පවතින බව නැති කිසි සද්දයක් වෙන විදියකට කතා කරලා බලමු සීයේ සීයේ ඊළඟට ඔබට පේනවා දුවේ පුතේ ඊළඟට තියෙන සංවාදේ කොටසෙහි දෙබස් උච්චාරණෙහි තරහි තරහින් තමයි ඇදුරා ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ මහල්ලා සීයේ සීයේ දෙසීයේ තුන්සීයේ තරහින් තමයි මේ ප්‍රකාශ කරන්නේ එතකොට තරහින් කියලා කියන්නේ අපි කිව්වා මුලින් සාත්‍තික අභිනය ප්‍රකාශ කිරීම සාත්‍තික අභිනය මුහුණෙන් දක්වන අතරම වාචික අභිනය උච්චාරණය කරන ස්වරූපය අනුව ප්‍රේක්ෂකයා තුළ රසයක් දක්වන බව ඒක තමයි අපි කිව්වේ අභිනයෙන් ප්‍රේක්ෂකයා තුළ රසයක් ඇති කිරීම තමයි අරමුණ කියලා මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම දෙබසක් අවශ්‍ය ඕනෑම ශාන්ති කර්මයකින් උදාහරණ කොට සපයමින් ඔබට ප්‍රශ්නයකට පිළිතුරු සැපීමට අවශ්‍ය විට එය පැහැදිලි කරමින් ඉදිරිපත් කරන්නට ඔබට අභිනය යන්න සතර අභිනය යන්න කුමක්ද මේ පැහැදිලි වීම තමයි මාගේ අරමුණ ඔබට කැමති පරිදි උදාහරණ සපයන්නට ඔබට නිදහසක් තිබෙනවා හොඳයි දීපති අපි තවදුරටත් මෙහි විශේෂ කොටස සාකච්ඡා කරමු විදේශීය නර්තන සහ සතර අභිනයෙහි වැදගත්කම බොහෝ විට දුවේ පුතේ
දේශීය නර්තන සම්ප්‍රදායන් වලට වඩා විදේශීය නර්තන සම්ප්‍රදායන් වල තමයි සතර අභිනේ යන සංකල්පය වැඩි වශයෙන් දකින්නට පුළුවන්. භරත, කතක්, කතකලි සහ මණිපුරි යන සම්ප්‍රදායන්හි ප්‍රකාශන වල සතර අභිනේ ප්‍රබලව භාවිතා වන බව ඔබට ඒවා අධ්‍යයනය කිරීමෙන් බලන්නට පුළුවන්. ඒ අතරින් ද්වේ පුතේ භරත සහ කතකලි නර්තන සම්ප්‍රදායන්හි මෙකී අභින විශේෂයෙන්ම සාත්‍වික අභිනය සහ ආහාර අභිනය විශේෂ වශයෙන් දකින්නට පුළුවන්. ඔබ එකී පාඩම් අධ්‍යයනය කිරීමේදී මේ සඳහා උදාහරණ සපයා ගන්නට උත්සාහ කළ යුතුයි. කතකලිහි ආහාර අභිනයට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව ඔබ කතකලි පාඩම ඉගෙන ගැනීමේදී එහි විශේෂ වූ වේශ නිරූපණ ක්‍රම ආදිය සහ ඇඳුම් පැළඳුම් පිළිබඳ සාකච්ඡාවේදී ඉගෙන ගන්න ලැබුවා. රංග වස්ත්‍රාභරණ සහ වේශ නිරූපණ ඉතා සංකීර්ණ බවත් ඒවායේ වර්ණවත් බවත් ඒ තුළින් ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්නා බවත් අපි සාකච්ඡා කළා. භරත සහ කතකලි හස්ත මුද්‍රා සහ අක්ෂි චලන අභ්‍යාස අනිවාර්යෙන් නැති බවත් ඒවා නර්තන අවස්ථාවලදී යොදා ගන්නා බවත් ඔබ එහිදී වැඩිදුරටත් අධ්‍යයනය කළා ද්වේ පුතේ. කතකලි අංග ප්‍රත්‍යාංග උපාංග පුහුණුවට සිරුරේ තෙල් ආලේප කරමින් සම්බාහණය කර කච්ච කෙට්ට නම් අභ්‍යාස පුහුණු කරන බව කතකලි පාඩමේදී තවදුරටත් ඔබ පැහැදිලි කරගනු ලැබුවා. කතකලි නර්තන සම්ප්‍රදාය තුළ සතර අභිනේ බොහෝ වැදගත් අවස්ථා. සාත්‍වික අභිනේ, ආහාර අභිනය සහ ආංගික අභිනේ පිළිබඳව එහි උදාහරණ දක්වන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපගේ මෙම පාඩමෙහි මූලික අරමුණ තමයි මම මුලින් සඳහන් කළා වගේ සතර අභිනය යන්න හඳුන්වා දීම සහ ශාන්ති කර්ම තුල සතර අභිනය පවතින ආකාරය පිළිබඳව සරල දල අදහසක් ලබා ගැනීම. ඒ අනුව දුවේ පුතේ මෙම ඇගයීමට පිළිතුරු සැපයීමෙන් ඔබට පුළුවන් මේ සඳහා වැඩි දුරටත් ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්නට. ප්‍රකාශන විධික්‍රම අනුගමනය කරමින් දෙබස් හා සංවාද සහිතව කුඩා කතාවක් ගොඩනගන්න. ඔබට මෙහිදී සිද්ධ වෙනවා දුවේ පුතේ වාචික, ආංගික, සාත්‍වික අභින පෙන්නුම් කරන ආකාරයට මෙම කතාව ගොඩනගා එහි රංග විධාන ඇතුළත් කරමින් සටහන් කරන්නට. එසේම ශාන්ති කර්මයක නාට්‍යමය අවස්ථාවක් තෝරාගෙන සතර අභිනයට උදාහරණ දෙමින් විස්තර කරන්න. මෙහිදී අපි මෙම පාඩමේදී ඔබට මතකයි අඹ විදමන වැනි අවස්ථා උදාහරණ කොට දැක්වුවා. ඔබ එහිදී නාට්‍යමය අවස්ථාව තෝරා ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ, සතර අභිනයට උදාහරණ දෙමින් විස්තර කරන්නට ඕනේ. සතර අභිනය යනුවෙන් අදහස් කරන දෑ සහ ඒවා මෙහිදී යොදා ගන්න ආකාරය, උච්චාරණය කරන ආකාරය අනුව, හැසිරෙන ආකාරය අනුව, චලන දක්වන ආකාරය අනුව සතර අභිනය මෙහි ඇති බව ඔබ ඔප්පු කළ යුතුයි. අවසාන වශයෙන් සාර්ථක නර්තන නිර්මාණයක් ඉදිරිපත් කිරීමට සතර අභිනය උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳ විස්තර කරන්න. එය ඉතා වැදගත් ප්‍රශ්නයක් දුවේ පුතේ. නර්තන නිර්මාණයක සාර්ථකත්වය සඳහා සතර අභිනය, ඒ කියන්නේ කවි ගායනා, එසේ නැත්නම් දෙබස්, එසේම අංග චලන, වේදිකාවේ හැඩතල, වේදිකාවේ පසුතල නිර්මාණ ආදී වශයෙන් සියල්ල යොදාගත හැකි ආකාරය පිළිබඳව විස්තර කරන්නට තමයි අවශ්‍යතාවය. හොඳයි දුවේ පුතේ, එසේනම් වැඩිදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සතර අභිනය පිළිබඳව මූලික කරුණු තව දුරටත් ඔබ තුළ වර්ධනය කරගන්නටත් ඔබට ඒ මගින් විභාගයේදී නියමිත පිළිතුරු සපයන්නටත් උත්සාහ කරන්න. මේ දිදුවේ පුතේ සතර අභිනය සඳහා බොහෝ විට ශාන්ති කර්ම ඇසුරින් උදාහරණ සැපයීමට ඔබ කරුණු සපයාගත යුතුයි, තොරතුරු සපයාගත යුතුයි. එය ඔබගේ ස්වයං අධ්‍යයනයක් ලෙස සිදු කිරීමට උත්සාහ කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.